কেন কোনো আদার হাম বেড়াত নেই হাম বুনে হম আদার লেবিল্লা বাল লাগিয়ে দিন ঘামা হেমে উনি হাম বুনে ওটা পিং দিন কি আনন্দ বাঁচেন নেই মেশিন ওরা গে হাদা কালিং ওনদ হেদুয়াম পাশে ওনদ গে হেদুয়াম পাশে আপনি মেশিন এক গেদ্র গেলা তিয়া গান গে হেদুয়াম পাশে ওরা মেশিন এক দেন হ্যাঁ মেয়ে মেশিন এক দিনে মোকদ అన్నహరి అన్న ఏక మతక తీయగండి మొక్కద మీ మెషిన్ ఎక్క దిన్నే మమ ఏ మిస్కే నమ ఎహువా నమవత్ కివ్వేనే మీ వీడియో ఎక్క బలల అపి ఓ విశ్వాస కరల అపిట అకౌంట్ ఎక్కడ సల్లి దేమ ఎతకడ ఏ మిస్కే నమ కివ్వేనే కోహెద ఇన్నే కివ్వేనే మొక్కద రట కివ్వేనే ఒయాగే మే దుఖ దెకల మే దరువంగే దుఖ దెకల ఒయాట ఇదిరేట దిగును వెన్న తమ మే మెషిన్ ఎక్క దూన్నే అపి మేవా హదల దీల గియాట అపి ఆయ అవిల్ల బలన ඔයා මොකද කරන්නේ මේකෙන් දියුණු වෙලා ඉන්නවද ඒ මිස්ටර් පින් සිද්ද වෙන්නේ ඔයා මේ දේෙන් දියුණු වෙලා ඉදිරියට ගියොත් තමයි මේ ඔක්කොම කරන්නේ ඔයාට මේ දරුවන්ට ඉදිරියට යන්න තනියම ඔයාට ඒකට මහන්න පුළුවන් නේ ඒ දේ කරගන්න ඕන পেন্সিল দিয়ে না নেই গান মেরি এক পাঁচশো লেগে না না পাঁচশো লেগেছে পাঁচশো লেগেছে না পাটু গোটা দিয়ে না হ্যাঁ ওইটি গেল আইয়া এক গান ব্যাগ কোন কি বানে আর মেডিকে মেহেন দিয়ে মনে লাইট
ඒකම හතරම ගෙට් වෙනවා ඒක රොටර් ලයින් එක උනත් අපි වෙච්චින් හැරෙයි ආයිබන් ඉතින් ලංකා පවුර අපි අද ආවා නීරාවියට ඉතින් මෙහෙ ඇවිල්ලා අපි කලින් වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති මේ අම්මයි දරුවෝ දෙන්නෙකුයි තනි වෙලා ඉන්න වීඩියෝ එකක් ඉතින් එයාලට නිවසක් හදන්න වොමනා වෙලා තිබුණා අද අපිට උදව් උපකාර කරා ඒ අම්මට අවශ්‍ය කරන කෑම බීම ටික ගෙනලා දෙන්න කියලා ඉවරලා ඒ වගේම අම්මට ඒ දරුවන්ට අවශ්‍ය කරන බෙහෙත් හේත් ගන්න මුදන්ඩ මුදල් ටිකක් දීලා තියෙනවා ඉතින් ඒ ටික දීලා අපි අද නිවස හදන තැන බලා ගන්න තමයි ඔක්කොම කරන්න ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ වෙනුවෙන් අපිට පොලිසිය වසම්බාර නිලධාරිතුමා ඇවිල්ලා තියෙනවා ඒ වගේම වසම්බාර ග්‍රාම නිලධාරීන් දෙන්නම ඇවිල්ලා තියෙනවා ඉතින් අපට කට්ටිය අපි එකතු කරගෙන තියෙනවා ඉදිරියට ලංකා පවුර අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉතින් අපිට ඔයාලගේ උදව් අවශ්‍ය වෙනවා මේ නිවස ඉදිකෙරි ගැනීම සඳහා මේක ඔෆිස් එකත් එක්ක කතා කරලා බලන්න වෙනවා නේ මොකද කරන්න කියලා. එහෙම නෙවෙයි ඔක සංසවරණය කරන්න පුළුවන් අපි ලියන්න. මායිම දීලානේ. ඕ වයි කච්චේරියක් යනකම් කච්චේරියක් යනකම් නෝ නම්. හා කොහොමද? ඈ? නමට තියෙනවා. ඒකේ දාලා කුඹුරට. කොහොමද? ඈ? රාහුල්. ඒකේ මායිම දාලා තියෙනවා වැරදි. කුඹුරක් තියෙනවා එතන. පල්ලෙහාට තියෙනවා. අපි හිත තිබුණේ මෙහෙම. වල වලින් දෙන්නට වෙන්න. ඔව් මෙහෙන් මේ දෙන්නට අක්කරයක් කර දීලා ඉතුරුක තව පිරිම නැහැ. දෙමු කියලා අවශ්‍ය කියලා. එයාලා හිතන්නේ අක්කර දෙකයි දාලා තියෙනවා. ඉදම තියෙන අක්කර. එතකොට මේ අපිට අද අර මෙයාලා එන්න කිව්වේ මේ කොයි කෑල්ල දෙන්න කියලා හරියටම තීරණයක් තියෙන්න ඕනේ. ඔව්. ඒක පොඩ්ඩක් බලා ගන්න. දැන් මේ හරියෙන් පාර හරියක් තියනවනේ එතකොට හොඳයි නේද ඔව් මේ හරියෙන් ගත්තත් කමන්නේ පොළෙන් තමයි කොහෙන් උනත් කමන්නේ ඔයාලට බල්ලේ වෙලා හොඳ පැත්තක් කියන්න අපිට කියන හොඳ පැත්තක් වෙන්න ඕනේ එතන හොඳයි නේද ඔව් මෙතන මොහොමලයි කියලා තමයි මම නා හා 12යි ඔව් චෙක් කරලා දැන් 827 සියු මහත්තයත් එක්කරන් ඇවිල්ලා බලලා ගමු ඉතුරු කොටක් කොහොමද තියෙන දැන් මේ ඉතින් සල්ලි වෙන් කරලා දෙන්න අම්මර දෙන්න ඔක තියන්න කියලා. කොහොමද දැන් අම්බලන්ද කියලා දැන් ඉස්සරහට. ආ ආ මුලින් මැඩේ වරද්දලා. අර මනුස්සය කිව්වේ නෑ මට මේක මොණි මොණි නෑ ඉතින්. ඒක ඒ පැත්තෙන් ගියා නේ. සර් මේ පැත්තෙන් දැන් මේ. ඈ හරි. යාම මේ පැත්තේ යන්න. හරි මේ පැත්තේ යන්න. අංකල් ආරාම කියලා නම් ආරාම වෙන මෙතන. සමෝස ඉල්ලුවාද? ඈ ආ මේ ලොකු එකක් ගෙනාව ඈ. මෙහෙට එන්න. ඔන් බඩු ගොඩ ගෙනලා තියෙනවා ඈ ඈ ඕක ඔයාට ඔයාට තියෙනවා ඔයාටයි මල්ලිටයි ඈ ඒ ලැබුණේ මොනවද වෙයි කාලේ ඈ කෑම වැඩිද ඈ කෑම වැඩිද බැග් එක ලස්සනයි මේක ඈ හොඳයි නේද උදේ බැග් එකක් තියෙනවා ඔයාට වතුර බෝතල් ඉල්ලුවා වතුර බෝතල් තියෙනවා දැන් ඉස්කෝලේ යන්න පුළුවන් ඕන් ඕනේ වත් ටික ඔක්කොම තියෙනවා මට මොකක්ද අනේ අර එදා මේ મેસેජ් එකක් කියවලා තිබ්බේ මොකක්ද ඕන කිව්ව අර ඔය ළමයි ඔක්කොටම තියෙනවා මට විතරක් නැහැ කිව්වේ බයිසිකලයක් බයිසිකලයක් නැද්ද ඔයාලට නැහැ මට මැසේජ් එකක් කියලා තිබ්බා නේද? යාළුවෝ ඔක්කොටම තියනවා මට විතරක් බයිසිකලයක් නැහැ කියලා නේද? ඒ මාමට කිව්වනම් මට බයිසිකලයක් කරන් දෙන්න. ඒක කිව්වද? ඈ ඔයා ඉදින් හිටියේ නැහනේ. මේ බිස්කට් තියනවා. ඔයාට ඉල්ලුවා නේද බිස්කට් එකකුත් ඉල්ලුවා නේද? ඈ? ආ මේ බිස්කට් එකකුත් තියනවා ඔයාලට ඈ. අය ඕන කියපුවා ඔක්කොම ගෙනාව ඈ. මල්ලිට මොකුත් දෙන්නේ නැහැ නේද? අක්කට දෙනවා ඔක්කොම නේද? ඈ? රාහුල්
ඒකනේ ඔක්කොම ටික තියෙනවා ඈ එළවලුත් තියෙනවා ඈ එළවලු තියෙනවා පරිප්පු තියෙනවා හාල් තියෙනවා අන්න බඩු තියෙනවා ඔයාලට ඈ ආද සතුටුයිද ඈ කොච්චර සතුටුද ඈ ගොඩ සතුටුද හා යෝගට් කෑව නේද හරි දැන් ඕන කියන බඩු ඔක්කොම හම්බුණා නේද ඈ ඔව් අය මොනවද අඩුපාඩු කියන්න ඈ බයිසිකල් අය මොකද කියලා කියන්න බයිසිකලයක් ඕන බයිසිකලයක් ඕන දැන් බයිසිකල නැන්ද නැන්ද යෝගට් කෑවද ඈ සෙදෙනවද බඩ නෑ නේද ඈ දැන් ගීවසර දෙන්න ඈ එකේ ඉන්නේ ඉතින් ඔයාලට මතක ඇති අපි මේ නීරාවිය ප්‍රදේශයට ආවා කලින් වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් සතියකට විතර කලින් මේ නිවසේ වීඩියෝ එකක් කරා මේ අම්මයි චූටි පුතයි හිටියේ දුව ඉස්කෝලේ ගිහිල්ලා හිටියා. ඉතින් දුව එක වසරේ තමයි ඉන්නේ. අම්මට ප්‍රශ්න ගොඩක් තියෙනවා තාත්තා දාලා ගිහිල්ලා. ඉතින් දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා මේ පැල්කොටේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් අම්මට මූලික අවශ්‍යතාවය වෙලා තිබුණේ සර් කාමරයක් හරි කමන්නේ හදලා දෙන්න කිව්වේ. ඉතින් මේ වීඩියෝ එක බලලා අපිට පැය ගාණක් යද්දී අපිට හිත හොඳ මම කියන්නේ මිහිපිට දෙවිවරු ටිකක් කතා කරා. ඉතින් කතා කරලා මට කිව්වේ සම්පත් මේ අම්මට මුලින්ම අපි ගිහිල්ලා කෑම ටිකක් දෙමු කියලා. අද අපි ඇවිල්ලා තියෙන්නේ මේ අම්මට නිවස හදන්න සුදුසු තැනක් බලන්න. ඉතින් සතුටුදායක ආරංචියක් මේ අම්මට නිවස හදන්න සුදුසු තැනක් බලලා අවශ්‍ය කරන ගල් ටික වැලි ටික ඒ ටික එකතු කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට තව උදව් අවශ්‍ය වෙලා තියෙනවා. අම්මට මේ කෑම වලින් සාමාන්‍ය කොච්චර කලෝයි කන්න කෑම තියනවද? මාස දෙකකට වැඩිය ගන්න. මාස දෙකකට වැඩිය කන්න තියනවා. දැන් එදා කිව්වා නේද කන්න නැහැ. ඔව්. තැන් තැන් වල ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා ඉන්නේ. ඉතින් තාමත් ඉන්න නම් වෙලා තියෙනවා තැන් තැන් වල ගිහිල්ලා. ඔව්. දැන් කෑම කන්න බොන්න තියෙනවා. මොකද කියන්න තියෙන්නේ? දැන් සතුරුද? ගොඩක් සතුටුයි. ඔව්. මමගෙන අධ්‍යාපනයේ හැට කටක් බඩු දෙනක් තිබ්බා. ඔව්. පැන්සල් හැන් ගිනන්ද කන්න තියෙන ගොඩක් පිං ඉතින් ගන්න අයට ගොඩක් සතුටුයි. ඔව්. දැන් වචන නැහැ ඉතින්. දැන් ගෙදර ඉඳගෙන උයන් කන්න පුළුවන් නේද? දැන් තැන් තැන් වල ගිහිල්ලා කන්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා කන්න බොන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝ එක මේ අම්මයි මේ චූටි පුතයි දුවයි ගැන වීඩියෝ එක දැම්මන් පස්සේ අපිට මුලින්ම කතා කරා සම්පත් මේ අයට කැම ටිකක් අරන් ගිහිල්ලා දෙන්න ඕන කියලා ඉවරලා මුලින්ම අපිට කතා කරා පාතිමා මහත්මිය කුවේට් වල ඉඳලා. ඉතින් අපිට පාතිමා මහත්මිය ඇත්තටම නමක්වත් කියන්න කැමති වුණේ නැහැ. මම බලෙන් අහලා තමයි නම් මොකද්ද කිව්වේ. ඉතින් රුපියල් 20000ක ආධාරයක් අපිට දීලා තිබුණා අම්මට කෑම බීම අරන් යන්න. ඒ වගේම සම්පත් බෙහෙත් ටිකක් ගන්න මේ චූටි පුතාට බෙහෙත් ටිකක් ගන්න සල්ලි දෙන්න කියලා. මොකද චූටි පුතාට පොඩල් ලෙඩ ටිකක් තියෙනවා. ඉතින් එයා ක්ලිනික් වලට අරගෙන මේ දවස්වල අම්මට ඒවට යන්නත් අපහසු වෙලා තියෙනවා ඇත්තටම. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි මැතිනේනි ඔබට ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේම වසන්ත මහත්මයා අපිට කතා කරලා හෝමාගම ඉඳලා රුපියල් 2000ක් දාලා තිබුණා. ඉතින් වසන්ත මහත්මයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා, ගොඩක් පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට තව රුපියල් 30000ක් දීලා තිබුණා එඩ්නා ගුණසේකර මහත්මිය රුපියල් 30000ක් දීලා තිබුණා සම්පත් අම්මට බෙහෙත් ටිකක් ගන්න සල්ලි දෙන්න, ඒ වගේම බඩු ටිකක් ගන්න කෑම ටිකක් අරන් යන්න කියලා. ඉතින් මේ කෑම බඩු ටික අරන් එන්න අපිට සාමාන්‍යයෙන් රුපියල් 52000ක් ලැබිලා තියෙනවා දැනට. ඉතින් ඒකෙන් අපිට සාමාන්‍යයෙන් බඩු ගත්තා මාස දෙකකට විතර කන්න බඩු තියෙනවා අම්මට. ඇත්තටම කිරිපිටි තියෙනවා, නූඩ්ස් තියෙනවා, සැමන් හැමදේම තියෙනවා, අවශ්‍ය කරන හැමදේම තියෙනවා අම්මේ. දැන් තැන් තැන් වල යන්න ඕනේ. ඔන්න ඔයාට මාස දෙකක් විතර කන්න බඩු තියෙනවා. තව ඕන වුණොත් මොනව හරි අපිට කතා කරලා කියන්න අපි පුළුවන් විදියට උදව් කරනවා. ඉතින් රුපියල් 52000ක් ලැබිලා තියෙනවා. ඒකෙන් අපිට මේ බඩු වලට රුපියල් 18000ක් විතර වියදම් වෙලා තියෙනවා. ඉතින් ඊතුරු සල්ලි ටිකෙන් අපි මේ අම්මට මුදල් දෙනවා මේ චූටි පුතාට බෙහෙත් තරම් යන්න ඒ ටිකට අවශ්‍ය කරන දේවල් වලට යොදා ගන්න. ඉතින් අපිට තව වැදගත් වෙලා තියෙන්නේ මේ නිවස හදා ගන්න තියෙනවා ඇත්තටම. ඉතින් මේ නිවස හදා ගන්න අපි දැන් අද තැනක් බැලුවා. ඉතින් ඒකට අද ලංකා පවුර අපේ සමාජික මහතුරුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි හතර දෙනාම අද ආවා. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණයක්.
ඒ නිසා අපි උපරිම උත්සාහය දරනවා මොකද අද අපේ ග්‍රාම නිලධාරිත් දෙපළම ආවා ඉතින් එයාලත් ඇවිල්ලා නිරීක්ෂණය කරා ඉඩම අපි නිරවුල් කරගත්තා ඒ වගේම මේ වසම බාර පොලිසිය නිලධාරිතුමත් ආවා ඉතින් අපි විශේෂයෙන් කියන්න ඕන අපිට මේ වෙනකොට නිවසට අවශ්‍ය කරන ගඩොල් ගැනීම සඳහා වල්පාලුගම අවසරයි ධම්මතිලක නායක ස්වාමින් වහන්සේ 120,000ක මුදලක් අපිට දීලා තියෙනවා මේ වෙනකොට අපිව විශ්වාස කරලා ඒ වගේම මේ අම්මට මැෂින් එකක් ඉල්ලුවා එතකොට හර්ෂිකා අපිට මේ මැෂින් එක ගන්න විදේශගත වෙලා ඉඳලා අපේ වීඩියෝ එක බලලා 1,650ක වගේ මුදලක් අපිට දාලා තියෙනවා ඉතින් ඇත්තටම මැෂින් එකේ ෆොටෝ එකක් ගහලා වෙලා මම මේ මිස්ට යවුවා යවුවම පස්සේ මැෂින් එකට වෙන්නේ 91,150ක විතර මුදල් තමයි මැෂින් එකට යන්නේ ඉතින් අපිට 1,650ක මුදලක් දාලා තිබුණා මේ මැෂින් එක ඔයාලට ගේ හදන්න කලින් ඕනද හැදුවම් පස්සේ ඕනද ගේ හැදුවම් පස්සේ අපි මැෂින් එක අරන් ගෙදර ගෙනලා තියා ගන්නවා ගේ හැදුවම් පස්සේ ඔයාලට මැෂින් එක දෙනවා හැබැයි මේ මැෂින් එක දෙන්නේ මොකද මට දිනු වෙන්නේ කරගන්න තමයි අන්න හරි අන්න ඒක මතක තියාගන්න මොකද මේ මැෂින් එක දෙන්නේ මම ඒ මිස්ගේ නම ඇහුවා නමවත් කිව්වේ නැහැ මේ වීඩියෝ එක බලලා අපිව විශ්වාස කරලා අපිට account එකට සල්ලි දැම්මා එතකොට ඒ මිස්ගේ නම කිව්වේ නැහැ කොහෙද ඉන්නේ කිව්වේ නැහැ මොකද්ද රට කිව්වේ නැහැ ඔයාගේ මේ දුක දැකලා මේ දරුවන්ගේ දුක දැකලා ඔයාට ඉදිරියට දිනු වෙන්න තමයි මේ මැෂින් එක දුන්නේ අපි මේවා හදලා දීලා ගියාට අපි අය ආවිල්ලා බලනවා ඔයා මොකද කරන්නේ මේකෙන් දිනු වෙලා ඉන්නවද ඒ මිස්ට පින් සිද්ද වෙන්නේ ඔයා මේ දේෙන් දිනු වෙලා ඉදිරියට ගියොත් තමයි මේ ඔක්කොම කරන්නේ ඔයාට මේ දරුවන්ට ඉදිරියට යන්න තනියම ඔයාලට ඒකට මහන්න පුළුවන්නේ ඒ දේ කරගන්න ඕන කියනවා කාමර දෙක හැදීමට ඉතින් බ්ලොග් ගල් ගැනීම සඳහා අපේ account එකට 125,000ක මුදලක් අපිට ධම්මතිලක හාමුදුරුවෝ බැර කරලා තියෙනවා ඒ වගේම තව අපිට උදව් උපකාර කරන්නම් කියලා තියෙනවා කටාරවල ඉඳලා නිපුණ මහත්මයා කතා කරා නල්ලින්ද ගහලා දෙන්නම් සම්පත් නල්ලින්දට කීයක් විතර යනවද කියලා බල්ලා කියන්න කිව්වා ඒ වගේම අබේ ගුණවර්ධන මහත්මයා සිමෙන්ති ටිකක් දෙන්නම් කියලා අවතින් ඒ වගේම හක්කොට්නාව ඇරෑපොළ ඉඳලා අපිට කුවෙට් වල ඉඳලා රුපියල් 10,000ක් මේ අම්මගේ ගේ හදා ගැනීම සඳහා මුදල් එවලා තියෙනවා. ඉතින් එතුමිය ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ පුතාට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුතාගේ නම තරින්දු දිල්ෂාන් පුතා. ඒ වගේම ශ්‍රීමති සිල්වා මහත්මිය රුපියල් 10,000ක් අපේ account එකට බැර කරලා තියෙනවා. ඉතින් ශ්‍රීමති මහත්මිය එයාගේ උපන්දිනය වෙනුවෙන් තමයි මේ අපේ account එකට බැර කරලා තියෙන්නේ. මේ අම්මා වෙනුවෙන් නිවස හදා ගන්න කියලා වෙලා ශ්‍රීමති මහත්මියටත් එතුමියත් විදේශගත වෙලා ඉන්නේ. වයස 65ක් වෙනවා. ඒ වගේම එතුමියගේ උපන්දිනයේ තිබුණේ 11/3 ඉතින් ඒ කියන්නේ ඊයේ දිනේ ඉතින් එතුමියට අපි ප්‍රාර්ථනා කරනවා අම්මේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා ඉතින් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ශක්තිය ආශිර්වාදේ ලැබේවා ඒ වගේම අපේ ආශිර්වාද තරම් අම්මේ ඔයා තව ඉදිරියට ජීවත් වෙන්න ඕන ඉතින් මේ වගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ ඉන්න නිසා තමයි ඇත්තටම අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ දුප්පත් පවුල් වලට නැගී හිටින්න උදව්වක් කරන්න ඒ වගේම අපිට නිවස හදා ගැනීම සඳහා උදව් කරන්නම් කියලා රෝහණ මහත්මයාත් කතා කරලා කිව්වා. ඉතින් මේ කතා කරපු අපිට උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අම්මට පුතාට බෙහෙත් ටික ගන්න ඒ අවශ්‍ය කරන දේවල් කරගන්න අපි අද මුදලක් අතර දෙනවා. ඉතින් ඒවා මුදල් පරිහරණය කරන්න ඕන පරිස්සම් කරලා මොකද අම්මේ මේ අපේ මිනිස්සු රට රාජ්‍යවල ගිහිල්ලා දුක් විඳින්නේ. ඇත්තටම සමහර අය ක්ලීනින්ග් වැඩ කරනවා, ගෙවල් වල වැඩ කරනවා. ඉතින් මේ වැඩ කරලා Tamanටත් පින් සිද්ධ වේවා කියලා තමයි අපි ඔය විශ්වාස කර account වලට මුදල් බැර කරන්නේ. ඒ විශ්වාසය රැකලා අපි මේ අවශ්‍ය කරන බඩු ඔයාට දෙන්න කිව්වොත් ඒ මුදල අපි ඔයාට අනිවාර්යෙන් ගෙනලා දෙනවා. මොකද සමහර අපිට රුපියල් ලක්ෂයක් දුන්නොත් මෙතනදී රුපියල් 50,000ක් වෙන්නේ නැහැ. අපි මේ මුදල අනිවාර්යෙන් බැර කරනවා. මොකද දනට පිනට කියලා දෙන දේවල් ඒවා අපි කෑවොත් අපිට හරියන්නේ අපි 7-5ක්වත් ගන්න නැහැ. මොකද අපිත් ව්‍යාපාර කරනවා. ඒ ව්‍යාපාරවලිනුත් අපි මේවට මුදල් යොදවනවා. ඉතින් අපිට පින් සිද්ධ වෙනවා ඇත්තටම. ඉතින් අපි හදන්නේ ඊළඟ සතිය ඇවිල්ලා මේ අවශ්‍ය කරන බඩු ටික දාලා ඉඩමේ නිවස හදන්න පටන් ගන්න. ඉතින් දැනට ඇත්තටම අපිට ලැබිලා තියෙන්නේ ධම්මතිලක හාමුදුරංගෙන් ගඩොල් 1500ක් ලැබිලා තියෙන එකට 120,000ක් මුදල් හම්බිලා තියෙන අපිට ගඩොල් ටික ඔක්කොම හරි. අපිට ඊළඟට තව අවශ්‍ය වෙනවා මෙටල් ගන්න අවශ්‍ය වෙනවා. වැලි ටික ගන්න අවශ්‍ය වෙනවා. කම්බි ටික ගන්න මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම බාස් කුලිය අවශ්‍ය වෙනවා. ඉතින් වහලය ගහන්න ලී ටික අවශ්‍ය වෙනවා.
කීට් ටික අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ටික කවුරු හරි දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍ය කම්බි දෙකක් තුනක් හරි කමන්නේ වැලි ටිකක් හරි මැටල් ටිකක් හරි ගන්න උදව් කරනවා නම් ලංකා පවුරු අපිට කතා කරන්න කියන්න කියලා අපි මතක් කරනවා. එදා අපි ඇවිල්ලා මේ අම්මගේ ඇඩ්‍රස් එක මේ අම්මගේ ෆෝන් නම්බර් එකක් දාලා මේ අම්මට මෙන්න මෙහෙම නිවසක් ඕන මේ ටික ඕන කියලා ගියා නම් අම්මේ අද අපිට එන්න පුළුවන් වෙයිද? නේද? කියන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක අපි දාලා ගියා නම් ඔයාට මේ ටික සම්බන්ධ කරගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අපි ෆෝන් නම්බර් එක දාලා යනවා. එතකොට ඔයාට කට්ටිය කතා කරනවා. ඔයාට පුළුවන් ද මේ කට්ටියට කතා කරලා මේ කට්ටිය ගෙන්නගෙන නිවස හදා ගන්න පුළුවන්ද? ඒක දෙය කරන්න බෑ. ඉතින් මේ බැරි දේ තමයි අපි කරන්නේ. අපිට පුළුවන් සෝබනේට ඇවිල්ලා මේ ටික වීඩියෝ කරලා මෙන්න මෙහෙම දුප්පත් පවුලක් ඉන්නවා මේ ආයට උදව් කරන්න කියලා මෙයාගේ ඇඩ්‍රස් එකක් දාලා යන්න මෙයාගේ ෆෝන් නම්බර් එකක් දාලා යන්න. ෆෝන් නම්බර් එක දාන්න නැත්තේ හේතු ගොඩක් උඩ. මොකද ඔයාලට අපි ඉස්සලා දාපු වීඩියෝ එක බැලුවොත් එහෙම කමෙන්ට් ඇති සමහර එක එක දේවල් වලට ෆෝන් නම්බර් ඉල්ලනවා. ඇත්තනම ආරක්ෂක හේතුන් මත මේකොද මේ අම්මා මේ දරුවොත් එක තනියම ඉන්නේ. අපි එහෙම දුරකථන අංකය දෙන්නේ නැහැ. හැබැයි ඕනම කෙනෙක් හිටියොත් අපිට කතා කරලා මේ අම්මාගේ විස්තර ටික ගන්න පුළුවන්. අපිට හිතුණොත් මෙන්න මෙයාට මේ නම්බර්ස් එක දෙන්න ඕන කියලා අපි එහෙමනොත් දෙනවා. ඉතින් ඒකේ අපිට වගකීමක් තියෙනවා ඇත්තටම. ඒ නිසා තමයි මේ වැඩසටහන අපි නිරවුල්ව කරගෙන යන්නේ. හැම දෙයකටම අපි මේකට ෆයිල් එකක් දානවා. අපිට කීයක් වියදම් ගියාද, අපි කවද්ද මේකට ආවේ මේ වැඩසටහනට, අපිට කවුද ආධාර මුදල් දුන්නේ, අපිට කවුද කතා කරේ, කොච්චර ආධාර මුදල් ලැබුණාද, ඒ හැම දෙයක්ම අපේ ඉබ්බාගමේ ඔෆිස් එකේ තියෙනවා වෙනම ෆයිල් එකක්. මේ අම්මා වෙනුවෙන්ම වෙන් වෙලා ඒ දේවල් ඔයාලට ඕන වෙලාවක ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් අම්මේ, ඔයාලට මේ ආධාර උපකාර කරපු මේ කෑම් බීම දුන්න මේ කට්ටියට මේ මහත්තුරුන්ට මොනවද කියන්න තියෙන්නේ? يعني මෙහි කොහෙවත් මට මෙහි ආධාර හම්බෙලත් නැහැ. මේ හම්බුනේ හොම ආධාර නම් සර් ලැබිලා බල්ලගෙන් තමයි එහෙම වුනේ. හම්බුනේ ගොඩක් පින් දින් කියන්න වචන නැහැ. ළමයි දෙන්න පොඩි ළමයෙක් ගොබ්බෙලා තියෙනවා. එයාව පෙන්නන්නවයි යන්න තියෙනවා. ලොකු ළමයෙක්ට තියෙනවා බර අඩු. එයා පෙන්නන්න කියලා තියෙනවා මට පොඩි කාලේ ඉඳලා එහෙම කෙනෙක්ට තිබුණේ නැහැ. දැන් අරයි යනවා ළමයි දෙන්නම. අඟහරු වලදී අරයි යනවා දෙන්නම අරන්ගෙන් පෙන්නනවා. ඇත්තටම අම්මා අපිට කතා කරලා කිව්වේ මේ සම්පත් මහත්තයා අනේ බඩු නම් නැතත් කමන්නෑ චුට්ටක් තිබුණා නම් ඇති කන්න බොන්න කොහොම හරි කරගන්නම් කියලා. ඒ වුණාට ඇත්තටම ආවන් පස්සේ මේ අම්මා කිව්වේ තැන් තැන් වලින් කන්න බොන්න යන්න කියලා. මොකද මේ අම්මා කෙනෙක් දරුව දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මොනවා වුණත් මිනිස්සෙක් හැමදාම පිටට ගිහිල්ලා කන්න බොන්න බෑ. ඉතින් ඒ නිසා අත් දෙක එකතු කරලා වැඳලා කියනවා මේ උදව් කරපු හැමෝටම ගොඩක් පිං. ඇත්තටම ගොඩක් පිං. කන්න බොන්න ඇති වෙන්න කියලා දුන්නා මාස දෙකකට ඇති වෙන්න කන්න බොන්න කියනවා. ගෙනලා දීලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් අම්මේ දැන් අපිට මේ කෑම් බීම බඩු ගන්න ඉවරලා 52000ක් දීලා තියෙනවානේ. ඒකෙන් අපිට රුපියල් 18000ක් මෙතන වියදම් වෙලා තියෙනවා. එතකොට අපි ළඟ තව 34000ක් ඉතුරු වෙලා තියෙනවා. ඔයාලට මේ දරුවන්ට බෙහෙත් ගන්න අනම්මනම් කරගන්න තව කීයක් අවශ්‍ය වෙනවද ඔයාලට? 10ක් තිබ්බා. 10ක් තිබ්බා ඇති. 10ක් ෂුවර් එකටම ඇද්ද? හරි. මදි වුණොත් මට කතා කරලා කියන්න ඕනේ. එතකොට මේ ඉතුරු සල්ලි ටික රුපියල් 10000ක් තියෙනවා මෙතන. තව මදි වුණොත් මොන හරි වුණොත් කතා කරලා ඕන වෙලාව කියන්න. එතකොට දැන් 18000යි මෙතන 10ක් දුන්නා 28000යි. 28000ක් උතන්ට අපි ගිහිල්ලා තියෙනවා බඩු වලට මේ වටේ. ඉතුරු ටික අපි ළඟ තියෙනවා. අර පොතේ මම ඒ සඳහන් කරපු විදිහට තියෙනවා. එතකොට මේ ඇත්තටම මේ අපිට තව ගන්න මත්තයා මේ පොඩ්ඩක් පෙන්වන්න ගෙදර. මේ ගෙදර තමයි මේ අම්මයි මේ දරුවෝ දෙන්නයි චූටි දරුවා ඉන්නේ. ඉතින් එක වසරේ චූටි දුව ඉන්නේ. මේ ගෙදර ඉන්න බෑ මේ අලුතෙන් බලන අයට මම කියන්නේ. අපි මේ නිවස දැන් කාමර දෙකක් හදලා දෙන්න තමයි ඔක්කොම වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අම්මේ මේ වීඩියෝ එක බලන අයට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? දැන් අඩුපාඩු ටිකක් තව තියෙනවා. ගේ හදා ගන්න ගල් වැලි ටිකක් ගන්න තියෙනවා. ඒ ටිකට තමයි උදව් කරන්න ඕනේ ගොඩක්. ඒ ටික හම්බුවොත් ගේ හදා ගන්න පුළුවන්. මේ අය කෑම බීම නම් ප්‍රශ්නයක් නැහැ. දැන් බඩු ගෙනත් දුන්නනේ. ඒක ඇති ගේ හදන්න හොම්ම ඇති. ගේ හදා ගන්න උදව් කරන්න කියලා තමයි හැමෝගෙම මම ඉල්ලන්නේ.
ඉතින් අපි ඔන්න දැන් යන්න කියලා හදන්නේ අපිට බඩු ගොඩක් දුන්න සෑම සියලු දෙනාටම ඇත්තනම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලංකා පවුර අපි ආදරෙන් මතක් කරනවා උදව් කරපු සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුති. මේ අම්මගේ නිවස හදාගන්න කාමර දෙකක් හදාගන්න ඉතුරු දේවල් වලට අපිට කතා කරන්න අපිට පුළුවන් අපේ අපිත් මමත් තිබ්බාගම ඔෆිස් එකක් කරනවා. ඉතින් මේ ඇවිල්ලා ඉන්න මහත්තුරුත් වැඩ රාජකාරී ජොබ් කරන අය අපිට ප්‍රී වේලාවක ඇවිල්ලා අපි මේ දේ කරන්නේ ස්වේච්ඡාවෙන්. ඉතින් අපිට පුළුවන් සමාජයේ මේ වගේ දුප්පත් මිනිස්සු නැතිකරන්න. මොකද මේ පිනට දහමට දෙන දේවල් යන්නේ හුඟක් පිටට. ඉතින් මේ දේවල් වලින් අපිට මේ මිනිස්සුන්ට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්. මේ වීඩියෝ එක දැක්කොත් තමයි මේ මිනිස්සයාගේ දුක මේ මිනිස්සයා කොහොමද ජීවත් වෙන්නේ කියලා දන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ඇවිල්ලා වීඩියෝ එකක් දාන්නේ. කුරුණෑගල ලංකා පවුර අපිව සබ්ස්ක්‍රයිබ් කරගන්න බෙල් අයිකන් එක ක්ලික් කරගන්න. පස් සමාජ මෙහෙවරක් උදෙසා අපිව සබ්ස්ක්‍රයිබ් කරගන්න ඔයාලා සෑම සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. මේ නෙස්ට මොල්ට එකක් ගිනවා. ඔයා හබුන් ගිනාද? එයි. අක්කට බෑකේ හොඳයිද බැලුවද දාලා? ඈ ලස්සනයි දැන් තියෙන බෑකේ ලස්සන මේක ලස්සන ඈ මේක ලස්සනයි හොඳයි නේද ඔව් දැන් දාලා බලන්න පොඩ්ඩ හොඳයිද කියලා ලොකුයිද නෑ නේද ලොකුයි බලන්නේ ඈ ඒ වුණාට හොඳයි නේ පොත් ටිකක් දාන්න යන්න පුළුවන් නේද පොත් ටිකක් ගේන්න බැරි වුණා පුතේ මේ පොත් ඕනේවා කියන්න මට අර පොත් ඕනේවා කිව්වේ නෑ නේ අලුත් ඉස්කෝලට දාගන්න කිව්වා ආ ඒකනේ දැන් කොයි ස්කෝඩ් දැන් නැල්ද මේ මෙතන මේ ළඟ එකට දානවා ආ එකට දානවද ආ ළඟ එකට දාපම ලේසියෙන් නේද ළඟ එකට දානවා ඔව් වතුර බෝතලෙත් හොඳයි නේද පොට්ටික ඕන ටික කියන්නකො මං ඊළඟ පාරෙද්දී පොට්ටික ගේන්නම් ඈ පොට්ටික මට අර කියලා තිබුණේ නැහනේ මොනවද ඕන කියලා වෙලලා මේ මේ අවුරුද්දේ අවසානයි දැන් ඉතින් ඕන ආ දෙක වසරට ඕන පොට්ටික නේද එතකොට කියන්නකො මේ පොට්ටික ගෙනලා දෙන්නම් ඈ දැන් මේ උදව් කරපු නැන්දලට මාමලට මොකුත් කියන්නේ නැද්ද ඈ යාලි සුදි කියලා කියන්නේ නැද්ද කියන්න බෑද ෆොටෝ එක දිහා බලලා කියන මේ යාමයි නැලේට මට බයිසික එකක් ගෙනම් දෙන්න කියන්න උදෙත් පෙන්නනවා මට ෆෝන් එකේ අර ෆොටෝ එක මේ යාමයි නැලේට අඩහන දන්නවස්ස නයි